මේ සමලුව තුලින් බලාපොරොත්තු වන්නේත් අල්ලස දූෂණය සමාජයෙන් ඉවත් කිරීම තුරන් කිරීම වැළැක්වීම සහ නිවාරණය කියන කරුණු කියන එක ඔබ අප කවුරුත් දන්නවා. යම් පුජ්‍යලේකුට වැරද්දක් කිරීමේදී දෙන දඬුවමට වඩා කරන වැරද්ද කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම තමයි රටක ඉතා අත්‍යවශ්‍ය නීතියේ සහ සම්ප්‍රදායේ වැදගත්කම කියන එක අපි කවුරුත් දන්නා වූ දෙයක්. ඒ නිසා මේ තුල දෙන පණිවිඩය අල්ලස දූෂණයට සම්බන්ධයිට අපි දඬුවම් කරනවා කියන පණිවිඩයට වඩා වැරදි සමාජ විරෝධී ක්‍රියාවන් කරන්නා වූ අය ඒට පෙළඹවීම වැළැක්වීමෙන් ඈත්වීම සිය අදිෂ්ඨානශීලීභාවය තුල අපි යහපත් මිනිස්සු විදියට යහපත් රාජ්‍ය පාලනයක රටේ අනාගතය සඳහා හෙට උපදින දරුවන් වෙනුවෙන් ආදර්ශමත් චරිත බවට පත්වීමයි කියලායි මම විශ්වාස කරන්නේ. අපි අසා තිබෙනවා සංවිධානාත්මක මිනිමැරුම් පිළිබඳව. අපි අසා තිබෙනවා සංවිධානාත්මක ස්ත්‍රී දූෂණ පිළිබඳව. අපි අසා තිබෙනවා සංවිධානාත්මක මංකොල්ල කෑම් පිළිබඳව. මේ රටේ බොහෝ වෙලාවට සංවිධානාත්මක අල්ල සහ දූෂණය පිළිබඳව ඇතැම් වෙලාවට කතා කරන්නේ නැහැ. පුජ්‍යලයින් විසින් කරනු ලබන අල්ල සහ දූෂණය පිළිබඳව සමාජයේ සාකච්ඡාවට ලක් වෙනවා. දේශපාලඥයා රාජ්‍ය නිලධාරියා තුළ කෙරෙන එවැනි නීති විරෝධී සමාජ විරෝධී ක්‍රියා පිළිබඳව කතා වෙනවා. එහෙත් අපි කනගාටු විය යුතුයි අපේ රටේ අද දවසෙත් සංවිධානාත්මක අල්ල සහ දූෂණය සිද්ධ වෙනවා. දෙපාර්තමේන්තු වශයෙන් මම නම් කරන්න කැමති නැහැ. ආයතන විදිහට මම නම් කරන්න කැමති නැහැ. ආයතන විදිහට දෙපාර්තමේන්තු විදිහට මම කිව්වොත් අද හෙට උදේ ස්ට්‍රයික් එකක් එයි ජනාධිපති අපිට මෙහෙම චෝදනාවක් කළා තියෙනවායි කියලා. ඇතැම් ආයතනවල විශේෂයෙන්ම වෙන වැරදි අක්‍රමිකතා දූෂණ වැළැක්වීම සඳහා CCTV කැමරාවක් හයි කරන්න ගියාම ඒකට විරුද්ධව එළියට වහිනවා. ඒකට විරුද්ධව වර්ජන අවිය අතර ගන්නවා. අපි මොනතරම් පිරිහිලාද කියන එක අපි අපේ හෘද සාක්ෂි වලින් අප විසින් ඇසිය යුතු වෙනවා. එක්තරා දෙපාර්තමේන්තුවක මට වාර්තා වුණා ස්ථාන මාරුවක් ලැබිලා දෙපාර්තමේන්තුවට ආපු නිලධාරියෙක් පරිපාලන සේවයේ වසර එකහමාරක් ඔහුට දෙපාර්තමේන්තුවේ වගකීමක් බාර දුන්නේ නැහැ. ඇයි ඒ බාර දුන්නේ නැත්තේ? සංවිධානාත්මක අල්ලස සහ දූෂණයට ඔහු එකඟ නොවීම නිසායි. ඔවුන්ගේ කණ්ඩායමට ඇතුළු නොවනවා නම් ඔහුට රාජකාරිය බාර නොදී ඉන් ඉවත් කිරීමට සංවිධානාත්මක පිරිස තීරණය කළා. ඒ අනුව වසර එකහමාරකට වැඩි කාලයක් සිය වගකීමක් නැතුව රාජකාරී ලයිස්තුවක් නැතුව ස්ථාන මාරුව ලැබිලා පුජ්‍යලයා කාර්යාලයේ මුල්ලකට වෙලා හිටියා. මේක තමයි අපේ රටේ තත්වය. ඒ වගේම පසුගිය දිනක මට හමු වුණා අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ විශ්‍රාමික නිලධාරියෙක්. ඒ විශ්‍රාමික නිලධාරි මහත්මයා මට කියපු දේ තමයි ජනාධිපතිතුමා මම අවුරුදු 30 ගණක් විතර දෙපාර්තමේන්තුවෙත් මේ කොමිෂන් සභාවලත් වැඩ කෙරුවා. නමුත් මේ රටේ ජනාධිපතිවරු මේ රටේ රාජ්‍ය නායකයින් විශේෂයෙන්ම මේ දෙපාර්තමේන්තුව සහ මේ කොමිෂන් සභාව පාවිච්චි කළේ භාවිතයට ගත්තේ තමාට අවශ්‍ය පරිදි තමාගේ ඇමතිවරු සහ තමාගේ රටේ ඉන්න දේශපාලඥයින් තමාට අවශ්‍ය පරිදි මෙහෙවා ගැනීමට තමාට අවශ්‍ය පරිදි අවනත කර ගැනීමට තමයි හුඟක් අය මේ ආයතන පාවිච්චි කළේ. මම ඒකෙදි එක්ෙක් නායකින් විදියට කිසියම් කෙනෙක් පිළිබඳව සඳහන් කරන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයන් තමයි අපේ ඉතිහාසයේ ප්‍රධාන වශයෙන්ම අපකීර්තිමත් සටහන් කියලායි මම විශ්වාස කරන්නේ. මම එදා කියපු දේ අදත් කියනවා. අවශ්‍ය අපක්ෂපාතිත්වයේ පිළිබඳව ප්‍රශ්නය. එක් පිරිසක් පමණක් එල්ල කරගෙන විමර්ශන පරීක්ෂණ පැවැත්වීමේ තිබෙන වැරදි ස්වභාවය. අපි සෑම ආයතනයක්ම බිහි කිරීම තුළ ඉතා පැහැදිලිව බලාපොරොත්තු වෙන්නේ අපක්ෂපාතිත්වය, ස්වාධීනත්වය, මූලික වශයෙන්ම
සෑම කෙනෙකුට මේක සමානව කටයුතු කිරීම ඒක පාක්ෂික වීම එක් පිරිසක් පමණක් එල්ල කිරීම එවැනි දේ මේ සඳහා ඉතාම නුසුදුසුයි කියන එක ඔබ අප කවුරුත් දන්නවා ඒ නිසා අපිට අපේ රටේ ප්‍රධාන වශයෙන්ම අල්ල සහ දූෂණය පිළිබඳව කතා කරන විට රාජ්‍ය සේවයේ අමාත්‍යංශ මට්ටමින් රාජ්‍ය ආයතන මට්ටමින් ගත් විට අපි පැහැදිලිව දන්නවා ටෙන්ඩර් ක්‍රියාවලිය මම මීට කලිනුත් කියලා තියෙනවා තවමත් දූෂිතයි ටෙන්ඩර් ක්‍රියාවලිය තවමත් දූෂිතයි මම මේකෙන් කියන්නේ 100ට 100ක් දූෂිතයි කියලා. නමුත් 100ට 50කට වැඩිය දූෂිතයි ටෙන්ඩර් ක්‍රියාවලිය. මෙවැනි සමුළු තුල අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ වඩා නිවැරදි ගමනක් සඳහා දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛව විශේෂයෙන්ම පොදු ජනතාවගේ පැත්තෙන් අල්ලස ගැනීම වගේම දීම වැරද්දක් කියන එක අපි කවුරුත් දන්නවා. නමුත් ඇතැම් වෙලාවට ජනතාවගේ පැත්තෙනුත් සමාජයේ සකස් වෙලා තිබෙන ආකාරයට යමක් කර ගැනීම සඳහා යමක් දීමේ ප්‍රතිපත්තිය ඇතැම් අය බොහොම සතුටු සිතින් කරන බව අපි දන්නවා. ඉතින් ඒක නිසා මේ සියලු පාර්ශවයන් මේ වගකීම බාර ගන්න ඕනේ. මේක එක පිරිසකට විතරක් එල්ල කළ පුළුවන් කමක් නැහැ. දැන් අපි මේ කොමිෂන් සභාව ශක්තිමත් කළා. ආණ්ඩුවේ ප්‍රතිපත්ති පැහැදිලි කළා. වැරදි කරපු අය සම්බන්ධයෙන් විමර්ශන කළා හිටන් ඒ පිළිබඳව එක් එක් ශේෂ්ත්‍රවල අල්ලස් දූෂණ කොමිෂන් සභාවද එහෙම නැත්නම් FCIද CIDද මේ එක් එක් අංශවලින් ඒ පරීක්ෂණ කරන විට අපිට ඇසෙන දේ තමයි සමහර රාජ්‍ය නිලධාරි මහත්වරු ඇතැම් ආයතන ප්‍රධානීන් අපිට ආරංචි වෙනවා කියනවා යම් ලිපිගොනුවක් ඉදිරිපත් කරපුවාම ප්‍රශ්නයක් කතා කරපුවාම නෑ නෑ ඒකට අස්සම් කරන්න බෑ අපිට FCID යන්න වෙයි නෑ නෑ මටේ වගකීම ගන්න බෑ FCID යන්න වෙයි ආයතන ප්‍රධානීන් විතරක් නෙවෙයි අමාත්‍යංශ ලේකම්වරු දෙපාර්තමේන්තු ප්‍රධානීන් විතරක් නෙවෙයි මට ආරංචි වෙනවා සමහර ඇමතිවරුත් කියනවා ආහ් අපිට FCID යන්න වෙයි මේක තමාගේ ආත්මාභිමානය පිළිබඳව ප්‍රශ්නයක් මම දකින්නේ. එහෙමනම් මමත් ඒක කියන්න වෙනවා. අපි අපිට අයිති දේ අපි හරියට කරනවා නම් අපේ වගකීම හරියට ඉෂ්ට කරනවා නම් අපිට FCID යන්න වෙයි කියන සටන් පාඩයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අපේ වගකීම ඉෂ්ට කරනවා නම්. ඒක නිසා එක් පැත්තකින් ඒ කතාව කියන தත්ත්වයට පෙළඹීම ගැනත් මම සතුටු වෙනවා. ඒ මොකද එහෙම කතාවක් කියන தත්ත්වයටපත් වෙලා තිබෙන්නේ අපි අලුත් ආණ්ඩුවක් විදිහට අනුගමනය කරපු අල්ලසට දූෂණයට අක්‍රමිකතාවයට විරුද්ධ ජාතික වැඩසටහන එක්ක සමාජය තුල එක් පැත්තකින් දනුවත්භාවය අනිත් පැත්තෙන් පිබිදීම අනිත් පැත්තෙන් ඇති වෙලා තියෙන බය ඒක නිසා මම ඒ ගැන සතුටු වෙනවා එහෙම කියනවා නම් නමුත් ඒක මම හිතනවා දේශපාලකීන්ටවත් රාජ්‍ය නිලධාරීන්ටවත් සුදුසු සටන් පාඨයක් නොවේ ඒ නිසා මම අද දවසේ ඊටාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මෙතන පැමිණ සිටින පිරිස වගේම මෙතන පැමිණ නැති මේ රටේ දේශපාලන ශේෂ්ත්‍රය සහ ආයතන රාජ්‍ය නිලධාරීන්ගේ ශේෂ්ත්‍රය තුල ඒ සටන් පාඨය කරුණාකරලා ඉවත් කරගෙන තමාගේ වගකීම සහ යුතුයකම හරිහැටි ඉෂ්ට කර ගැනීම පිළිබඳව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අපේ වගකීම් සහ යුතුයකම් ඉෂ්ට කිරීමේදී මූලික වශයෙන්ම රාජ්‍ය ආදායම් දූෂණයෙන් අක්‍රමිකතාවෙන් තොරව රාජ්‍ය භාණ්ඩාගාරයට ඒම සඳහා සිය වගකීම ඉෂ්ට කිරීම පිළිබඳව අපේ රාජ්‍ය සේවයේ ඉතා හොඳ පිරිසක් ඉන්නේ අපේ දේශපාලන ශේෂ්ත්‍රයේ හොඳ පිරිසක් ඉන්නේ නමුත් යම් සුළු පිරිසක් විසින් කරන කාර්යයන් නිසා තමයි බොහෝ වෙලාවට අපි මේ කතා කරන තත්වයන් ඇති වෙන්නේ ඒක නිසා සුළු පිරිසක් විසින් කරන වැරද්ද හරියට වැඩ කරන බහුතරයකගේ වඩාත් හොඳ සේවය වෙනුවෙන් යටපත් නොකල යුතු වෙනවා වඩා හොඳින් සේවය කරන පුද්දලින්ගේ සේවාව ඉස්මතු වෙමින් වැරද්දක් කරන සුළු පිරිසකගේ ඒ වැරදි ස්වභාවය ඉවත් කිරීම සඳහා අපි කටයුතු කළ යුතු වෙනවා අපිට අපේ ආයතන තුල අපිට පුළුවන්කම තිබෙනවා නම් මාස 3කට සැරයක් රැස් වෙලා අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා විවස්ථාපිත මණ්ඩල මාස 3කට සැරයක් ඇමතිවරයා හෝ ආයතන ප්‍රධානියාගේ නායකත්වයෙන් මාස 3න් 3 රැස් වෙලා අපේ ආයතන තුල අපි අල්ලස දූෂණය වැළැක්වීම සඳහා අපි පියවර ගන්නවා මේ කටයුතු කරනවා මේ ක්‍රියාමාර්ග අප විසින් ගත යුතුයි මේ අංශවල මේවා සිදු වෙන බව වාර්තා වෙනවා ඒ නිසා අපි ඒවා ඉවත් කරගත යුතුයි කියන එක අපි එක් පැත්තකින්
අල්ල සහ දූෂණය පිළිබඳව ආයතන මට්ටමින් සංගායනාවක් විදිහට කරනවා නම් ඒකත් ඉතාමත් හොඳ දෙයක් විදිහටයි මම විශ්වාස කරන්නේ. බොහෝ වෙලාවට එවැනි අවුරුද්දකට අපි මාස 3න් 3වත් රැස් වෙලා ඒ ගැන කතා කරනවා නම් මම දන්න විදිහට කිසිම අමාත්‍යංශයක කිසිම දෙපාර්තමේන්තුවක එවැනි සාකච්ඡාවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසායි මම යෝජනා කරන්නේ මේකට චක්‍රලේඛ එවන්න ඕන නැහැ. උපදේශ පත්‍රිකා එවන්න ඕන නැහැ. සෑම ආයතන ප්‍රධානියෙක්ම තුන් මාසකට සැරයක්වත් තමාගේ ආයතනයේ කාර්ය මණ්ඩලය සමග එකතු වෙලා මේ තිබෙන තත්ත්වය අපි වෙනස් කරගෙන වඩාත් හොඳ යහපත් වැඩපිළිවෙලකට යමුයි කියන ඉතාමත් ඒ පවිත්‍ර චේතනාව අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා කටයුතු කරගනිමුයි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින්